Tree the Harm YouTube channel. नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स। हेम दिनाटम तिरुवन सरण प्रार्थना करमिन अदत् ओब हेम दिनेक्म ओब जीवितयट इताम वेदगत् ධර්ම කරුණා රැසක් ශ්‍රවණය කරන්නයි අද මේ පුන් පොහෝ දවසේ ධර්ම ශ්‍රවණයට එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ ධර්මයේ ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි අපි මුලින්ම මේ බක් පුන් පොහෝ දවසේ වැදගත්කම ගැන ධර්ම කාරණා කීපයක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි මේ කර්ම විපාකවල තියෙන භයානකකම මේ කර්ම විපාක කොහොමද මේ මිනිස්යම් පසුපස සංසාරිකව ගමන් කරන්නේ මේ කර්මයේ දායාද කරගෙන යන සත්වයා මේ කර්මයත් එක්ක මොන වගේ පටලැවිල්ලකද පැටලිලා යන්නේ කියන කාරණය අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. බක්පුන් පොහෝ දවස අපේ බුදුරජාණන් වහන්සේගේ දෙවනි ලංකා ගමනේ සිද්ධ වෙච්ච දවස හැටියටයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඔබ කවුරුත් දන්නවා ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මයංගනේට වැඩම කරලා යක්ෂයන් පළවා හැරලා එදා මේ අමනුෂ්‍යයන්ගෙන් පීඩාවට පත් වෙලා හිටපු මිනිස්යන්ට රැකවරණය ඒ අයව අමනුෂ්‍යයන්ගෙන් නිදහස් කරලා අනාගතී බුද්ධ ශාසනය පිහිටන භූමිය යක්ෂයන්ගෙන් බේරගෙන ආරක්ෂා කරා. ගිරිදිවයින නමින් දූපතක් මවලා මේ යක්ෂයන් ගිරිදිවයිනට පළවා හැරියා කියලා ඔබ අහලා ඇති. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ලංකා භූමිය වටේ තුන් වතාවක් අහසේ ප්‍රදක්ෂිනා කරලා ලංකා භූමියේ දා බුද්ධ අදිෂ්ඨානේ බුද්ධ බලෙන් ආරක්ෂා කරා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මයංගන භූමියේදී දහම් දෙසුවා. එදා ඒ ප්‍රදේශේ පාලනය කරපු පාලක රජතුමා ඇතුළු බොහෝ පිරිසක් බණ ඇහුවා. එදා තමයි සුමන සමන් දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් කේශ ධාතු මිටක් ඉල්ලගෙන මයංගන මහා සෑය ඉදිකරේ සුමන සමන් දෙවියන් ඒ බුදුරජාණන් වහන්සේගේ පළවෙනි ලංකා ගමනය සමග. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 5 වෙනි අවුරුද්දේ බක්පුන් පොහෝ දවසේ තමයි දෙවනි වතාවට මේ ලංකාවට වැඩම කරන්නේ. මේ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඉතිහාස පොත්වල ග්‍රන්ථවල ලංකා ගමනේ ගැන සඳහන් වෙන ස්ථානවල සඳහන් වෙලා තියෙන. ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ උදෑසන 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදින. උන්වහන්සේ බුදු ඇසින් ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ? කවුද අද දවසේ ධර්මය අවබෝධ කරන පින්වන්තමයි කියලා බුදු වැසින් ලෝකෙ දිහා බලනවා. පින් ඇති අය හොයාගෙන බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ අයට ධර්මයේ දේශනා කරලා ධර්ම අවබෝධය ලබලා දෙනවා. උන්වහන්සේ හවස් වරුවේ 12 කෝටි ලක්ෂ වාරයක් මහා කරුණා සමාපත්තියට සමවදිනවා. කාටද අද මන් ධර්මයේ කියලා දෙන්නේ? අද හවස් වරුවේ රාත්‍රී කාලේ දම් සභා මණ්ඩපයේ ණය අතරින් නිවන් අවබෝධ කරන්න පින් ඇති අය කවුද? අද රාත්‍රී බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ දෙවියන් බ්‍රහ්මයන් අතරින් කවුද නිවන් දකින්නේ? කල් තියාම බුදු වැසින් ඒ අයව දකිනවා. පින්තුනි එදා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා 5 වෙනි අවුරුද්දේ බක්පුන් පොහෝ දවස හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලද්දි දැක්කා අනාගතේ බුද්ධ ශාසනය පිහිටන
භූමිය බොහෝ කාලයක් බුද්ධ ශාසනයේ ලෝකේ ආරක්ෂා වෙන භූමිය. එදා චූලෝදර මහෝදර කියන නා රජවරු මිනි පළඟක් නිසා යුද වදින්න සූදානම් වෙනවා. කැලණිය රජකම් කරපු මණියක් එක නාග රජුරොත් විශාල සේනාවක් එක්ක මහෝදරගේ සහයට නාගදීපයට ගිහිල්ලා. දැන් විශාල නාග පිරිසක් අවියාවි දරගෙන මේ මිනි පළඟ නිසා යුද වදින්න සූදානම් වෙනවා. බුදුරජාන් වහන්සේ බුදු ඇසින් දැක්කා බැරි වෙලාවත් මේ යුද්ධයක් මේ මිනි පළඟක් නිසා මේ දෙගොල්ලෝ අතර යුද්ධයක් කෝලහලයක් ඇති වුණොත් විශාල පිරිසක් මරණයට පත් වෙනවා. අනාගතයේ බුද්ධ ශාසනය පිහිටන භූමිය මේ ආරවුල සංසිඳවලා ඔවුන්ට ජීවිත දානේ ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ උදෑසනම මහා කරුණා සමාපත්තියෙන් දැකලා අදිෂ්ඨාන කරගත්තා. සිවුරු පාත්‍ර අරගෙන උදෑසන ගන්ධ කුටියෙන් එළියට පැමිණියා. එදා බුදුහාඳුර වැඩ සිටි සැවැත්නුවර ජේතවනේ බුදුරජාණන් වහන්සේ එලිමහනට වැඩම කරලා අහසින්ම ලංකා භූමියට වඩින්න සූදානම් වෙද්දි බොහෝ දෙවි දේවතාවරු ඉදිරිපත් වුණා. ස්වාමීනි අපිත් එනවා. අපිත් එනවා මේ ගමනට. අපිත් එනවා ඔබ වහන්සේ සමග. බුදුරජාණන් වහන්සේ කියනවා යක්ෂයින් මේ දෙවියනි නුඹලා කවුරුවත් මේ ගමනට අවශ්‍ය නැහැ. හැබැයි බුදුහාමුදුරගේ ගන්ධ කුටි අසල කිරිපල රුකට අධිග්‍රෝහිත දේවතාවෙක් හිටියා. සමින්දි සුමන කියලා. මේ සමිඳි සුමන දේවතාවට බුදුරජාණන් වහන්සේ කතා කරා ඔබ විමාන කරගෙන ඉන්න කිරිපල රුකත් සමගම ඔබ පැමිණෙන්න කිව්වා මේ ගමනට ලංකා භූමියට. බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කරනකොට අර උක්ෂ දේවතාවයි උක්ෂයත් සමගින්ම අහසින් බුදුරජාණන් වහන්සේ සමග වඩිනවා. ඔබ දැකලා ඇති බුදුහා පින්තූරවල ලංකා ගමනේ ගැන ඇඳලා තියෙන ඡායා රූප ඔබට මතකෙට එනවා ඇති මේ බණ කියනකොට. බුදුහාඳුරන්ගේ හිසට ඉහලින් උක්ෂයක් අල්ලගෙන ඉන්න දේවතාවේ මුතු කුඩයක් ඉහලගෙන ඉන්නා වගේ ඔබ ඡායා රූපවල දැකලා ඇති. බුදුරජාන් වහන්සේ අහසින්ම වැඩම කරලා එදා නාගදීපේට ඉහළ අහස එදා විශාල පිරිසක් දැන් යුද වදින්න ඔන්න මෙන්න දැන්. ඒ වෙලාවෙත් බුදුරජාන් වහන්සේ අහසේ වැඩ සිටිමින් විශාල ඝන අන්ධකාරයක් මැව්වා කියලා. අවි ආවිද අරගෙන යුද්ධෙට සූදානම් වෙච්ච පිරිසට ළඟ ඉන්න කෙනාවත් පේන්නේ නැති විදිහට ඝන අන්ධකාරයක් ඇති වුණා. ඔවුන් බියෙන් තැතිගත්ත මොකක්ද මේ වුනේ? එක පාරට මහා අන්ධකාරයක් මේ මහා දවල් මොකක්ද මේ වෙච්ච පුදුමේ කියලා වටපිට බැලුවම මොකුත් පේන්නේ නැහැ. ටික වෙලාවකින් බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරා විහිදුවමින් අහසේ වැඩ සිටිනවා පේන සැලැස්සුවා. මේ අය බුදුරජාන් වහන්සේ අඳුන ගත්ත මොකද මීට කලින් බුද්ධත්වයෙන් නමවෙනි මාසේ මයංගනයට වැඩම කරලා යක්ෂයන්ගෙන් අපිව බේරගත්ත මේ මහා උත්තමයන් වහන්සේ මේ වෙලාවෙත් අපි ගැන මහා කරුණාවෙන්මයි මේ වැඩම කරන්නට ඇත්තේ. බුදුරජාණන් වහන්සේ මේ මිනි පළඟක් නිසා යුදවැදීමේ ආදීනව ගැන දහම් දෙසුවා, අවවාද කරා, ඒක පිළිගත්තා. සාමීනි ඔබවහන්සේ අපි ගැන කරුණාවෙන්මයි වැඩම කරේ. ඔබවහන්සේටම අපි මේ මිනි පළඟ පූජා කරන ඔබවහන්සේ මේක පිළිගන්න සේක්වා කියු. බුදුරජාන් වහන්සේ අහසින් වැඩම කළ මිනි පළඟ මත වැඩ සිටියා. දැන් මේ මිනි පළඟ බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක්. අපි කියනවා පාරිභෝගික ධාතුන් වහන්සේලා කියලා. බුදුහාඳුරෝ පරිහරණය කරපු දෙයක් උන්වහන්සේ මත වැඩ සිටියා. ඒ මත වැඩ සිටිමින් මේ සියලු දෙනාට දහම් දෙසුවා යුද්ධේ, ද්වේෂයේ, වෛරයේ ආදීනව ගැන. ඒ අයෙහි කිහිත් සංසිඳුණා. අර වෛර ද්වේෂ සිතුවිලි හිතෙන් ඉවත් වුණා. ඒ අය බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා බුදුරජාන් වහන්සේට එතනදී තමයි බුදුහාඳුරන්ට තුන්වෙනි වතාවට ලංකාවට වඩින්න කියලා මණියක්ක නාග රජුව ආරාධනා කරන්නේ. සාමිනිය ඔබවහන්සේ මීට කලින් මයංගනේට වැඩම කළ යක්ෂයන්ගෙන් අපිව බේරගත්තා. අද මේ මිනි පළඟ නිසා යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ ඔබවහන්සේ අපේ ජීවිත බේරගත්තා. මේ ලංකා භූමියට වඩින සේක්වා මණියක්ක නාග රජුරු ඉල්ලීමක් කරා මම රජකම් කරන්න කැලණිය කියන මේ ලංකා භූමියේ දකුණු ප්‍රදේශයට එන්න පහළ.
මගේ රාජධානිය තියෙන කැලණි ගඟ අසබඩ ඔබ වහන්සේ ඊළඟ වතාවි සංඝයා පිරිවරාගෙන වඩින්න කියෝ. ඔබ වහන්සේට මං ආරාධනයක් කරනවා, මගේ ආරාධනයට වඩින්න. බුදුහාඳුර ආරාධනේ පිළිගත්. එදා දහම් දෙසලා ආපහු වඩින්න පෙර සමිඳි සුමන දේවතාවට පැවරුවා කිලිපරු රුක මේ භූමියේ පිහිටවාගෙන මේ භූමිය ආරක්ෂා කරගෙන වැඩයි. බුදුරජාන් වහන්සේ මේ මිනි පළඟ දැන් බුදු කෙනෙක් පරිහරණය කරපු පූජනීය දෙයක්, තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න කියලා උපදෙස් දීලා හසීම වැඩම කරා. ඒ තමයි අපේ බුදුහාඳුරන්ගේ දෙවනි ලංකා ගමනේ ගැන අපේ ඉතිහාසෙ සඳහන් වෙන කාරණාවලින් කාරණා කීපයක්. ඒ නිසා එවැනි උතුම් සාසනික කටයුතු යෙදිච්ච ඒ බක්පුන් පොහෝ දවස සිහිපත් කරගෙනයි, ඒ සාසනික කටයුතු සිහිපත් කරගෙනයි අද මේ පිංගතුන් මේ ධර්මයේ ශ්‍රවණය කරන්න. පිංගතුනේ අද අපි විශේෂයෙන් විමසලා බලමු මේ ධර්මානුශාසනාවේදී ඔබත් මමත් මේ බණහන සියලු දෙනාම ඔබ ලංකාවේ හිටියත් ලෝකෙ කොහේ හිටියත් ඇමරිකාවේ ජීවත් වුණත් කැනඩාවේ හිටියත් ඕස්ට්‍රේලියාවේ හිටියත් යුරෝපේ කොහේ ජීවත් වුණත් ඔබ දඹදිව හිටියත් බුද්ධගයාවේ හිටියත් හැවැත්නුවර ආසන්න ගමක හිටියත් ඔබ ලෝකෙ කොහේ හිටියත් අපි කවුරුත් බුදුරජාන් වහන්සේ පෙන්වුවා ගිහියෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර මේ විදිහට හිතන්න කියනවා. කම්මස්ස කෝමහි, මම කර්මයේ සොකී කරගත් කෙනෙක්. කම්ම දායාදු, මම කර්මයේ දයවැද්ද කරගෙන යන කෙනෙක්. කම්ම පටිසරණු, මම කර්මයේ පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්. කම්ම බන්දු, මගේ එකම ඥාතිය, මගේ එකම නෑයා, මම රැස් කරගත්ත කර්ම. යංකම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද, මම යම් යහපත් දෙයක් කරොත් ඒකේ යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒ අයහපත් විපාකේ සංසාර ගෙනියන්නේ මමමයි කියලා හිතන්න කියලා. ඔන්න ඔය කාරණේ නිතර සිහි කරන්. දැන් ඔබට මේ ඇහෙන සමාලාට ආනිය කර්ම ගැන අපි දන්නවා, අපි කොච්චර පොත් කියවලා තියෙනවද, පොඩි කාලේ ඉඳන් කර්මයේ ගැන දන්නවනි කියලා ඔබට හිතෙන්න පුළුවන්. මේ කර්මය ගැන අවබෝධයක් හරි වැටහීමක් නැතිකම නිසාම වැටෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටියට. මතක තියාගන්න, නියත මිත්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණුම අකුසලයක්. ආනන්තරි අකුසල් වලටත් වඩා භයානක අකුසල් හැටියට බුදුහාඳුර පෙන්වෙන්නේ නියත මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරි අකුසලයක් කරගත් කෙනාට බුදුරජාන් වහන්සේ පෙන්වුව අපාය කල්පයක් ඔහු දුක් විඳින. නමුත් නියත මිත්‍යා දෘෂ්ටිකයට කාලයක් පණවන්න විදිහක් නැහැ කියලා. ඔහුගේ මිත්‍යා දෘෂ්ටියේ තියෙන දරුණුක මත ආනන්තරි අකුසල් එකක් දෙකක් නෙමෙයි කීපයක් වුණත් කරන්න පෙළඹෙන. මිනිස්සු සිය දහස් ගණන් මරන්න පෙළඹෙනවා මනස. රට රටවල් අවුලවන්න ගිනි තියන්. මුළු ජීවිතේම හැම වෙලාවෙම අපරාධවලට ද්වේෂයෙන් වෛරයෙන් කේතියෙන් ඕනම අපරාධයකට මනස පෙළඹෙන්න පුළුවන් නියත මිත්‍යා දෘෂ්ටිය තුල. ඒ නිසා කර්ම කර්මඵල විශ්වාසී, මේ කර්මයක් ඇති වෙන්නේ කොහොමද, චේතනාව තුල කර්මිය උපදින්නේ කොහොමද, මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් අපි නොදැනුවත් ඕනතරම් කර්ම රැස් වෙන්න පුළුවන්. පිංගතුනි, දැන් අපි ගමු. බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ක්‍රියාව කියලා කියන අය බොහෝ පිරිසක් ඉන්නවා. මහණෙනි, කර්මය කියන්නේ චේතනාව. චේතනාවයි කර්මය කියන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනාව පහළ කරලා මේ සත්‍යයන් කර්ම රැස් කරනවා කයි, වචනේ, මනසේ. එහෙමනම් චේතනා පහළ කිරීම තුළ කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහළ කිරීම තුළ වචන ප්‍රකාශ කරනවා. චේතනා පහළ කිරීම තුළ හිතෙන් හිතනවා. අන්න එහෙමනම් මතක තියාගන්න, අපි හිතන කොටේ හැම සිතුවිල්ලක් එක්කම හිත ඇතුළේ චේතනාවක් පහළ වෙනවා. අපි කතා කරද්දී මේ හැම වචනයක් එක්කම මේක ධර්මයේ කියන විතක්ක විචාර හිත ඇතුළේ චේතනා පහළ වෙනවා. ඉබේ කතා කරනව නෙමෙයි. අපි කරන ක්‍රියාවන් තුළ චේතනා පහළ වෙනවා.
ඔබට මට අපි කාටවත් මේ කර්ම රැස් කරන්න නැතුව ඉන්න ක්‍රමයක් නැහැ. ඔබ අහලා ඇති සමහරු කියනවා අපි පව් කරන්නේ ඒ නිසා අපිට මේ අමුතුවෙන් අපි මේ පින් කරනවා කියලා ලෝකෙට පේන පන්සල් ගානේ ඇවිද ඇවිද ඉන්න ඕනේ අපි පව් කරන්නේ. ඒ වගේ වචන කියන්නේ කර්මය ගැන නොදන්නකම නිසා. පින්තුනේ හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතෙන් හිතනකොට ඔබ කතා කරන හැම වචනයක් තුළම ඔබ ක්‍රියා කරන හැම ක්‍රියාවක් තුළම චේතනාවක් තියෙනවා විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක පිණිස සකස් වෙනවා. ඔබ සිත කය වචනේ තුලින් කරන්නේ අකුසල කර්ම නම් අකුසල විපාකයක් පිණිස ඒක සකස් වෙනවා. සමහර සිතුවිල්ලක භයානකකම හිතාගන්න බෑ එක සිතුවිල්ලක් තුළ. ඒගේ සිතුවිල්ලේ භයානකකමත් එක්ක දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මහා දරුණු විපාක ලැබිච්ච සිදුවීම් ධර්මයේ සඳහන් වෙනවා. වචනේ ආනන්තරි අකුසල් කරන්න පුළුවන්. දැන් සංඝ වේදි කරන්නේ වචනේ. කල්පයක් නිරේ උපදින කර්මය. ඒ නිසා කර්මය ගැන හොඳට තේරුම් ගන්න නිතර විමසන්න. සමහර වෙලාවට ඔබ හිතන්න අපි හොඳට පින් කරගෙන දන් දීගෙන සීල් රැකගෙන භාවනා කරගෙන නිවන් මඟ ධර්ම මාර්ගය යන කෙනෙක් කියලා. ඒ නිවන් මඟ ධර්ම මාර්ගය වඩාගෙන යන ගමනේ පවා අපි යන්නේ ධර්මය අවබෝධ කරගන්න තේ කෙලෙස් සහිත ගමනක් යන්නේ. ඒ අතර ඕනම මොහොතක වරදින්න පුළුවන් ඕනම කෙනෙකුට. දැන් ඔබ නිකන් සාමාන්‍ය බලන සමහර චරිත ඉන්නවා කාලයක් හොඳට පින්කම් කරනවා. හොඳට සීල් රකින්නවා පන්සලේමයි පින්කම් වලමයි. හැබැයි ඒ පුද්ගලයාම කාලෙකදී හිටි ගමන් මග වෙනස් වෙනවා. පාර වෙනස් කරගන්නවා. පාප මිත්‍රයන්ට අහු වෙනවා. ඊළඟට බේබදුකමට සල්ලාලකමට සුරාවට සූදුවට ඇබ්බැහි වෙනවා. අර කරපු පින්කම් වලට ඊට පස්සේ බඩිනවනේ අපි ගියා අපිත් ඔය පන්සල් ගානේ ගියා අපිත් ඔය පින්කම් කරා තමයි අපින් මේ මේවා කරලා හරියන්නේ මුන්ට මේ පිස්සු අපි ඔය තේරුම් අරගෙන තමයි අපි මේ අයින් උනේ කියලා දැන් අර පව්කම් කරන ගමන් ඒ පව අනුමෝදන් වෙවි අර කරපු කුසලයට තමන්ම ගරහන අපි හිතුව ඔහොම කාලයක් ඉඳලා ඊට පස්සේ තේරෙනවා හයියෝ මට වැරදුනා හයියෝ මට වැරදුනා කියලා දැන් තේරෙනවා. ඒ තේරුණාට පස්සේ සම්පූර්ණයෙන් ආයි නිවරදුනා කියලා හිතන් ඊට පස්සේ ආයි පන්සලට එනවා තුනුරුවන් කමා කරගන්නවා වැරදි හදාගන්න අදිෂ්ඨාන කරගන්නවා. දැන් ආයි උපාසකයා. දැන් ආයි පින් කරනවා ආයි දන් දෙනවා ආයි පින්කම් සංවිධානය කරනවා. දැන් ආයි ගුණ පුරනවා. දැන් මෙහෙම ජීවත් වෙන කෙනා පින් කරගෙන අපි හිතමු ධර්ම මාර්ගේ ගියත් අර අකුසල විපාකත් පස්සෙන් එනවා. ඒ නිසා මතක තියාගන්න අපි කරපු කර්ම විපාක ඒවා පින් වේවා පව් වේවා විපාක නොවිද සසර යන ගමනේ ප්‍රහාණය කරගන්න ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා බුදුහාඳුරු පෙන්වුවේ. ඒ නිසා මතක තියාගන්න චේතනාවක් පහල කරලා යම් කර්මයක් කරාද ඒ විපාක අපි කරා එනවාමයි බුදුරජාන් වහන්සේ පෙන්වන්න අන්තලික්කේන සමුද්ද මජ්ජේ කර්ම විපාක වලින් බේරෙන්න අහසේ හැංගෙන්න තැනක් නැහැ කියන සමුද්ද මජ්ජේ මුහුද මැද්දට ගිහිල්ලා හැංගෙන්න තැනක් නැහැ. නපබ්බතානං විවරම් පවිස්ස කර්ම විපාක වලින් බේරෙන්න පර්වතයක් ඇතුලේ ගල් ගුහාවක් අසේ හිංගලා හැංගෙන්න තැනක් නැහැ. කුහරයක් ඇතුලේ හැංගිලා ඉන්න තැනක් නැහැ. විවරයක හැංගෙන්න තැනක් නැහැ. තමන් යම් අකුසරයක් කරාද ඒක විපාක තමන්ට සසරේ අරගෙන යන්න වෙනවා. ඒවා සමහරලාට මෙලව දිත්ත ධම්ම වේදනියයි. සමහර කර්ම ඊළඟ ජීවිතේ. සමහර ඒවා නිවන් දකින්නකම් පස්සෙන් එන කර්ම තියෙන. ඔබට හොඳ සිදුවීමක් බුදුහාඳුරන්ගේ කාලේ රහතන් වහන්සේ නමකගේ ජීවිත කතාවක්. මේ සිදුවීම ඔස්සේම හිතන්න කර්ම විපාක කොච්චර භයානකද. අපි මේ නිවන් දකින්න යන ගමනේ අපි බණ අහනවා දන් දෙනවා සිල් රකින්නවා ගුණ පුරනවා තමයි. හැබැයි ඔය අතරේ අකුසලයක් කරොත්
ඒ වෙච්ච අකුසලෙත් කොච්චර අපි පස්සේ සසර එනවද පිංගතුනේ මීට බොහෝ කාලෙකට පෙර මේ සසරේ කල්ප ලක්ෂයක් පෙරුම් පුරන කෙනෙක් නිවන් දකින්න හිතාගෙන සසර පුරා පිං කරගෙන පාරමී පුරාගෙන හොඳට ගුණ පුරාගෙන එනවා අනේ මට බුදු කෙනෙක් මුණ ගැහිලා අනාගත බුද්ධ ශාසනික බුදු කෙනෙක්ගෙන් බණ අහලා මට නිවන් අවබෝධ කරගන්න ලැබේවා කියලා පිං කරනවා එහෙම හොඳට පිං කරගෙන එන කෙනෙක් එක ආත්මික මනුස්ස ලෝකේ ඉපදුනා බුද්ධ ශූන්‍ය කාලයක් ඔබ දන්නවා මේ අපි සංසාරේ යන්නේ බුද්ධ කාලවල හැම කාලෙම බුදුරු ලෝකේ පහළ වෙලා ඉන්නව නෙමෙයි බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභ බුද්ධ කියන වචනේ කල්ප සිය ගණනකින් ලෝකේ අහන්නත් දුර්ලභයි කියන එතකොට එවැනි දුර්ලභ බුදුරු ලෝකේ පහළ වෙනවා හිතාගන්නවත් බෑ ඒ කාලගෙන පිංගතුනේ බුද්ධ ශූන්‍ය කාලෙක මේ පෙරුම් පුරාගෙන නිවන් දකින්න හිතාගෙන යන කෙනා මනුස්ස ලෝකේ ඉපදිලා හිටියා දැන් සංසාරේ පින් නිසා බොහොම ධනවත් පවුලක හොඳ සල්ලිකාර පවුලක තරුණේ තරුණ වයසට එනකොට ඉතින් යාළු මිත්‍රයෝ ඉන්නවා තරුණ මදේ යොබ්බන මදේ මද මාන්න කියලා ඇති වෙනවා එතකොට මන් තරම් කෙරුමක් නැ මන් තරම් කෙනෙක් නැ කියලා ඔළුව ඉදීමෙන කාලයක් එනවා සමහරුන්ට දැන් මේ විදිහට තරුණ මදේ මත් වෙලා තරුණ කාලේ ඉතින් ওই පාරේ ආයිනේ දවසක් යාළුවෝ ටිකක් එක්ක ඉන්නවා. ඔබ දැකලා ඇති ওই පාරවල් ආයිනේ සමහරට කොල්ලෝ තරුණ වයසේ එකතු වෙලා ඉන්නකොට පාරේ යන අයට විහිළු කරනවා. කාට හරි උසුළු විසුළු කරනවා. දැන් ඔහොම ඉන්නකොට පසේ බුදුරජාණන් වහන්සේ නමක් ඔබ අහලා ඇති බුද්ධ ශූන්‍ය කාලවල පසේ බුදුරු ලෝකේ වැඩ ඉන්නවා. හිමාල මහ වනාන්තරයේ වැඩ හිටියේ පසේ බුදු කෙනෙක්. පාත්‍රයක් අරගෙන එදා පාර දිගේ පිඬ පාතේ වඩිනවා. උන්වහන්සේ ඇඟ පුරාම වැහෙන විදිහට සිවුර පොරෝගෙන පාත්‍රයක් අරගෙන බිම බලාගෙන හිස මුඩු කරපු ශ්‍රමණයන් වහන්සේ නමක් සාන්ත ගමනකින් පිඬ පාතේ වඩිනවා. අර පාර අයිනේ මේ කොල්ලෝ ටිකක් එක්ක ඉන්නකොට මේ පසේ බුදුරජාණන් වහන්සේ දැකලා විහිළු කරන්න පටන් ගත්තා. ආම් බලාපංකෝ අමුතු ඇඳුමක් ඇඳලා. ඇඟ පුරාම නිකන් ගෝණියක වගේ රෙද්දක් ඔතාගෙන. කුෂ්ඨ රෝගියෙක්ද දන්නේ කියලා. එතකොට ওই විදියට ගරහන්න පටන් ගත්තා. මොකද්ද බම් මේ ඇඟේ ඇඳගෙන ඉන්න ඇඳුම කියලා විහිළු කරන්න පටන් ගත්තා. දැන් අර පසේ බුදුරජාණන් වහන්සේ ආර්යයන් වහන්සේ මේ ළඟින්ම පින්ඳ පාතේ වඩිනකොට පාර හරස් කරලා විහිළු කරලා වටපිට බලනකොට පාර අයිනේ තිබ්බ අසූචි ටික. පාත්‍රය අරගෙන වඩින්නේ අර අසූචි ටික අරගෙන පාත්‍රයට දැම්ම. දාලා හයියෙන් hina වුණා යාළුවොත් එක්ක. මේ ආර්යයන් වහන්සේ බොහොම සාන්ත ගමනකින් කිසිම වෙනසක් නැතුව උන්වහන්සේ වැඩම කරා. දැන් බලන්න මේ සසරේ පෙරුම් පුරාගෙන ආපු නිවන් දකින්න පින් කරගෙන ආපු කෙනා අර පසේ බුදුරජාන් වහන්සේට මෙන්න කාපන් කියලා අර පාරේ තියෙන අසූචි ටිකක් පාත්‍රයට දැම්ම. දාලා තව විහිළුත් කරා කෑ ගැහුවා නොයේක් වචන කියලා නිඳා කරා. උන්වහන්සේ සාන්ත ගමනින් වැඩියා. හැබැයි මේ කරගත් අකුසල විපාකේ නිවන් දකින්න පෙරුම් පුරාගෙන ආවත් මහා බලවත් අකු දැන් බලන්න පුංචි මොහොතක් ඇති. කල්ප ගණන් පෙරුම් පුරාගෙන ආපු කෙනෙකුට එක පොඩි මොහොතක හිත නොමග ගිහිල්ලා ඇති වෙන යම් කර්මයක විපාකේ සමාහලාවට ආත්ම සිය දහස් ගණන් ගෙවනවා. කල්ප ගණන් සසරි දුක් විඳිනවා. මේ රැස් කරගත් අකුසලේ මරණින් මත්තේ දුගතියට වැටුන අපායි. අපායි බොහෝ කාලයක් දුක් විඳලා දුක් විඳලා කාලයකට පස්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ අපායෙන් චුත වෙලා උඩට ආවා. මනුස්ස ලෝකෙට ආවා. දැන් නිවන් දකින්න පින් තියෙනවා. ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දකින්න පින තියෙනවා. හැබැයි අර කර්මෙත් දැන් අපායේ ගෙවලා ගෙවාගෙන ගිහිල්ලා එහිම උඩට ආවා. තාම ටිකක් තියෙනවා. මනුස්ස ලෝකේ ධනවත් පවුලක ඉපදුනා. බොහෝම ඈත පිටිසර ගම්මානයක ධනවත් පවුලක. ඒ දෙමව්පියන්ට දරුවෝ හිටියේ නැහැ. ඉතින් බාරහාර වෙනවා උපදෙස් ගන්න යනවා වෛද්‍යවරු හම්බෙන්න යනවා ඔහොම කාලයක් ඉඳලා ඔන්න අනේ දරුවෙක් කුසේ පිහිටියා දැන් මේ අම්මා පුදුම සතුටක්
අනේ මගේ කුසට දරුවෙක් ආවා මගේ කුසේ දරු ගැබක් පිහිටියා පුදුම සතුටෙන් ඇඳුම් මහනවා සාමාන්‍ය දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්මා කෙනෙක් ඒ දරුවා ගැන නොයේක් සිහින මවන සමහරවිට අද වගේ කලින්ම ගිහිල්ලා මේ ගෑනු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද කියලා ස්කෑන් කරලා බලන තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ හැබැයි හිතෙන් හිතාගෙන පිරිමි දරුවෙක් නම් මම මේ වගේ ඇඳුමක් කොට්ට උර මහනවා ඇඳුම් මහනවා දැන් පොඩි දරුවන්ට අවශ්‍ය මේ දරුවා ඉපදුනා පිරිමි දරුවෙක් අම්මා ඉතින් දරුවා ඉපදුනාට පස්සේ බොහොම ආදරෙන් දරුවා තුරුල් කරගෙන දරුවට කිරි දෙනවා මේ ළමයා කටට කරලා මිරිකුවත් කිරි බොන්නේ නැහැ කටෙන් හලනවා කට ඇරලා කටට කිරි මිරිකුවත් කටේ තියාගෙන කට දෙපැත්තෙන් හලනවා ගිලින්නේ නැහැ කොච්චර මොන විදියට මව් කිරි පොවන්න හැදුවත් කිරි බොන්නේ නැහැ පුංචිකමට මේ දරුවා අසූචි කරගන්නවා අර අසූචි ටික අතින් අරගෙන කටේ ගාගෙන ඒක ගිලිනවා අසූචි තමයි කන්නේ මොන විදියට පුරතල් කළ අන්තිමට පුංචි පුංචි කෑම බීම අඹරලා පොඩි දරුවට පුරතල් කරලා කටේ තියනවා මේ ළමයා කටේ තියාගෙන ඉඳලා හිමින් කටෙන් හලනවා ගිලින්නේ අසූචි කරනවා අවසානයේ දෙමව්පිය කල්පනා කරා ඔය මොනවා හරි කමක් නැහැ ඔය ලොකු වෙනකොට ඔය ඇරෙයි පොඩි දරුවානේ කියලා දැන් මේ ළමයා අසූචි කන්න ඉඩ ඇරියා ඉතින් වෙන මොනවා කරන්නද ඒ වගේ පිලුණු වෙච්ච දෙයක් පිළිකුල් සහගත දෙයක් කුණු වෙච්ච දෙයක් අසූචි වගේ දෙයක් ඒවා තමයි රස කර දන ගාගෙන ගිහිල්ලා ඒවා රස කර කර කනවා කොහෙද අසූචි ගොඩවල් තියෙන්නේ අන්තං ගඳාවත් දන ගාගෙන හරි බඩ ගාගෙන හරි යනවා ඇඳුම් අඳනවා ඇඳුම අඳින්නේ ගලවන මොන විදිහට ඇඳුමක් ඇඟට දැම්මත් ඇඳුම ගලවන අර පසේ බුදු කෙනෙකුට සිවුරට ගරහ කරපු කර්ම විපාක ඇඳුමක් අඳින්නේ පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකී ආහාරයක් මොන විදිහට කෑම කවන්න හැදුවත් අසූචි තමයි කන්නේ කෑම කන්නේ දැන් දෙමව්පියන්ට මේ දරුවා පුදුම මානසික පීඩනයක් මේ අය කතා වුණ කමක් නැහැ ඔය ළමයා ලොකු වෙනකොට ඕක ඇරිලා නෑදෑයෙකුටවත් දැන් කියන්නේ ළමයා වහගෙන ඥාති සම්බන්ධතා ගොඩාක් ඈත් කරලා ආරංචි නොවන විදිහට දරුවගේ විස්තරේ දරුවා යන්තම් ටික ටික හදාගත්ත හරියන්නේම නැහැ ලොකු වෙනකොට හැවිදින්න පුළුවන් කාලේ අසූචි වලවල් වල බැහැගෙන කනවා හොය හොයා යනවා ඇඳුමක් කඳින්නේම නැහැ ඉල්ල දැන් ළමයාව නිගන්ඨයන්ට බාර දුන්නා මේ දරුවා උපන්දා ඉඳන් ඇඳුමක් අඳින්නේ නැහැ කියලා. ඉතින් නිගන්ඨයොත් හිතුවනේ අපේ ජාතියෙම කෙනෙක් වෙන්නේ නැති ආයි ඉපදිච්ච මේ අපේම කෙනෙක් තමයි කියලා අපි හදාගන්නම් කියලා ළමයාව නිගන්ඨ ආරාමෙන් බාරගත්තා. ළමයා බාර දීලා දෙමව්පිය ආවා. අඬා ආවා අම්මයි තාත්තයි අනේ අපේ අවාසනාවත ඉඳලා ලැබිච්ච දරුවා දැන් අර නිගන්ඨාරාමේ මෙන්න බැලද්දි මේ කොල්ලා අසූචි වලක බැහැගෙන පිළිකන්නට ගිහිල්ලා අසූචි ගොඩවල් කනවා නිගන්ඨය ගහලා පෑන්නවා මේ මොකෙද්ද මේ අසූචි කන එක මේ කනන් අපේ ජාතියකින් නෙමෙයි කියලා අර දරුවට ගහලා පෑන්නුවා ගුටි කාගෙන ලේ පෙරාගෙන මේ පොඩි දරුවා නිගන්ඨාරාමෙන් පැනලා දීවා දැන් දෙමව්පියොත් නැහැ ආරාමෙත් නැහැ කිසි රැකවරණක් නැහැ පාරවල් දිගේ යනවා පාර අයින් වල තියෙනවා අසූචි ගොඩවල් වාඩි වෙලා රස කර කර අසූචි කනෝ මිනිස්සු දකින්නකොට මේ මොකෙද්ද මේ අසූචි කන එකෙක් කියලා මිනිස්සුත් ගහනවා ගුටි කාගෙන දුවනවා කොහොම ගිහිල්ලා බොහෝ කාලයක් දැන් පාරවල් වල වීදි වල කුණු බාක්කි වලට බැහැලා ඒවා කනෝ අසූචි ඒවා තමයි රසම ආහාරය කොහොම කාලයක් ඉඳලා යන්තම් ටිකක් තේරෙන කරන වයස එනකොට මිනිස්සු ගහනවා දකින්න තැන මිනිස්සු ගහනවා පොළු වලින් ගහනවා ගල් වලින් ගහනවා ගමකට එන්න දෙන්නේ අවසානයේ මහා කැලේකට ගිහිල්ලා කන්දක් උඩට ගිහිල්ලා මෘතයක් පුරන්න පටන් ගත්තා
කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් හිටගත්තා. ඒ කාලේ ඔය එක එක දරුණු වෘත්ත සමාදන් වෙච්ච තාපසවරු ඉෂිවරු නොයේ ජාතියයි ඉඳලා තියෙන. මෙයත් මොකද කරේ කන්දක් උඩට ගිහිල්ලා දැන් අපි හිතමු දැන් ওই වැඩේ පටන් ගත්තේ අවුරුදු 10න් වගේ කියලා. 10න් කියලා නිකන් හිතාගමු. කන්දක් උඩට ගිහිල්ලා තනි කකුලෙන් ඉන්නවා දවල්ට. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. ගහක වැලකට කකුල දාගෙන ඉන්නවා ගහියා ගහ අල්ලගෙන. දවල් තිස්සේ මොනවත් නැහැ. හුලං ගිලිනවා. කට ඇරලා හුලං ගුලියක් අරගෙන ගුඩුස් ගාලා ඒක කිලිනවා. කෙස් රැවුල් වැවෙනකොට තද පුංචි ගල් කැට දෙකක් තියලා තද කරලා ඇද්දකින්න. ඇදලා තමයි කියනවා ගැලෙව්වේ. උන් කර්ම විපාක ගෙවන හැටි මොන දුකක්ද කියලා හිතන්. කෙස් රැවුල් ඇදලා ගලවනකොට ලේනවා. ඉදිමෙනවා. ඒ දුක විඳගෙන ඒ ෘතයක් සමාදන් වෙලා හිටියා. රැයට මොකද කරන්නේ? කරුවල වැටුණාට පස්සේ යනවා වියලි අසූචි හොයාගෙන යනවා. කැලේ ඇවිදලා අසූචි කනවා. පාරට ගිහිල්ලා අසූචි වලවල් හොය හොය යනවා. දවල් තිස්සේ තනි කකුලෙන් හිටගෙන කන්දක් මුදුනට වෙලා ඉන්නවා. රැයට අසූචි හොය හොය යනවා. ඕක තමයි ජීවිතේ. ඔය ජීවිතේ කන්ද උඩ විතරක් අවුරුද්දක් දෙකක් අවුරුද්දක් නෙමෙයි අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන. දැන් ඔබ හිතන්න ඔය කන්ද උඩට නැග්ගේ අවුරුදු 10 නම් අවුරුදු 55ක් ඔය ජීවිතේ ගත කරා කියන්නේ එතකොට අවුරුදු 65ක්. බුදුරජාණන් වහන්සේ ඒ නගරේ පහළ වෙලා වැඩ ඉන්නවා. මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනවා කාටද අද මං පිහිට වෙන්නේ. අර අකුසල විපාකෙ ගෙවන මෙයාගේ නම ජම්බුක. අකුසල විපාකෙ ගෙවන ජම්බුක බුදු ඇසට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අසලීම වැඩම කරනවා. මිනිස්සුන්ට පිහිට වෙනවා දෙව් මිනිස් ලෝකයාට දහම් දෙසනවා. අවුරුදු 55ක් ඔය දුක විඳගෙන අර කන්ද උඩ අසූචි කක ඇඳුමක් අඳින්නේ නැහැ. නිරුවතින් ඇඳුම් අඳින්නේ. හසූචි කකා ඔය දුක විඳගෙන අවුරුදු 55ක් කන්ද උඩ ඔය වෘතේ පුරලා දැන් අර පෙර සසරේ අකුසල විපාකේ පසේ බුදු කෙනෙකුට ගරහා කරලා සිවුරට ගරහා කරලා පාත්‍රයට අසූචි බෙදපු අකුසල විපාකේ දැන් ගෙවිලා 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 ඉවර වෙයිකෙන යනකොට අන්න පෙර සසරේ කරපු පින් මතු වුණා. එදා උදෑසන බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත්තියේ ලෝකෙ දිහා බලනකොට කාටද අද මං පිහිට වෙන්නේ කියලා බුදු ඇසින් බලනකොට බුදුරජාණන් වහන්සේ මේ ජම්බුකව දැක්කා. පෙර සසරේ බොහෝ පින් තියෙන කෙනෙක්. පසේ බුදු කෙනෙකුට ගරහා කරපු අකුසල විපාකයක් මේ ගෙවන්නේ. ඒ කර්ම විපාකේ දැන් බොහෝ ප්‍රමාණයක් ගෙවිලා අවසానයි. දැන් ජම්බුකට නිවන් දකින්න පින බලවත්. බුදුරජාණන් වහන්සේට බුදු ඇසට මේ කාරණේ වැටහුණා. එදා උදේ බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන පිණ්ඩපාතේ වැඩම කරලා දානි වළඳලා අවසන් වෙලා දවල් කාලේ ජම්බුක ඉන්න අර කන්ද මුදුනට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. දැන් ජම්බුක ඉන්නවා හවස් වෙනකොට දැන් බුදුහාඳුරු පිණ්ඩපාතේ දවල් දානිත් වළඳලා හවස් හරුවේ කන්ද මුදුනට වඩිනකොට මේ කන්ද මුදුනේ තියෙන ගහක් ළඟ තනි කකුලෙන් හිටගෙන ඉන්නවා. ඒ කකුල රිදෙනකොට ඊළඟ කකුලට මකේස් රැවුල් උගුල්ලනවා. නාලට අවුරුදු ගානකින් ඇඟක් පිරිසිදු කරලා නැහැ. ඇඟේ ඇඳුමක් නේ. නිර්වතින් ඉන්නේ ඇඟ පුරාම දූවිලි ගාගෙන කුණු ගාගෙන තට්ටු පිටින් ඇගේ කුණු. බුදුරජාණන් වහන්සේ මේ ගහ අසලම නිසීද නේලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා. ඉතින් බුදුහාඳුරෝ එතනට ගිහිල්ලා ඇහුවා ජම්බුක මොකද මේ තනි කකුලේ. එතකොට බුදුරජාණන් වහන්සේට කියනවා මගේ ගුණ කඳ මේ මහ පොළොවට දරන්න බෑ කියලා. ඒ නිසායි කිව්වා තනි කකුලෙන් ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ආ එහෙමද කියලා ඒ ගහ යට බුදුරජාණන් වහන්සේ නිසීදනේලාගෙන විවේකයෙන් භාවනා කරනවා. දැන් ජම්බුක ඒ ගහ අයිනෙම තනි කකුලෙන් හිටගෙන ඉන්න කකුල රිදෙනකොට ඊළඟ කකුලට මාරු වෙනවා. හවස් වෙනකන් හිටියා. බුදුහාමුදුරු භාවනාවේ කරවල වැටුණා. ඒ තථාගතයන් වහන්සේ තාම භාවනාවේ. දැන් ජම්බුකට බඩකිණි කෑම මතක් වෙනවා. අසූචි හිමීන් කකුල බිම තිබ්බා. අකුල් දෙක දැම් බිම තිබ්බා.
බුදුරජාණන් වහන්සේ බැලුවා යන්නෙත් නෑ තාම මේ භාවනා කරන යන්නෙත් නෑ මෙතනින් මට කෑම ටිකක් හොයාගන්න දැන් කරන්න දෙයක් නෑ මං මගේ වැඩේ කරගන්නවා කියලා හිමීම කකුල බිම තියලා ඇහෙන නැහෙන ගානට අඩිය තිය තිය එතනින් පිටත් වෙලා යන්න කිය බුදුරජාණන් වහන්සේ කතා කරනවා ජම්බුක ඔබ යන තැන මං දන්නවා කීවා ජම්බුක ඔබ බොහෝ පෙර පින් තියෙන කෙනෙක් ඔබ පෙර සසරි පසේ බුදු කෙනෙකුට නින්දා කරලා ගරහ කරපු අකුසලයක් ඔබ මේ ගෙව්වේ ජම්බුක ඔබේ මේ අකුසලේ දැන් ගෙවිලා අවසානයි ජම්බුක කොහොම වාඩි වෙන්න කියෝ ඒ බුදු වදන ඒ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් කියපු ඒ බුදුහාමුදුරන්ගේ වචන ටික සම්පූර්ණ ජීවිතේ වෙනස් වුණා පෙර පින් මතු වුණා එහෙම වැඳගෙන වාඩි වුණා අනේ ස්වාමීනි මට පිහිට වෙන්න ඔබ වහන්සේ මට පිහිට වෙන්න කියෝ බුදුරජාණන් වහන්සේ ශ්‍රී හස්තේ දිගු කරා මෙහෙ එන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරනකොට ඒහි බික්කු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුණා භික්ෂුවක් හැටියට ඉරදීම් ශරීර වෙනස් වෙලා පහළ වුණා අපිට හිතා ගන්න බැරිද ඉරදී කියලා කියන්නේ ඉරදී හැකියාව බුදු කෙනෙක්ගේ අචින්ත්‍යයි ඉර්ධි විශ්ය අචින්ත්‍යයි බුදු කෙනෙක් පින් ඇති කෙනෙකුට ශ්‍රී හස්තේ දිගු කරලා මෙහෙන්න මහණෙනි මේ ධර්මයේ සාක්කාතයි මනාකොට දේශනා කර තිබෙන්නේ සසුන් බඹසර හැසිරෙන්න කියලා ශ්‍රී හස්තේ දිගු කරද්දී කේස් රැවුල් ඉවත් වෙනවා ඉබේම අර ශරීරේ මඩ අපිරිසිදු වෙලා තිබිච්ච නාලනේ අවුරුදු ගානේ මුළු ශරීරෙම ඉබේ පිරිසිදු වුණා ඇඟට ඇඳුමක් ඇඳපු නැති උපන්දා ඉඳන් ඇඳුමක් ඇඳලා නැති ජම්බුකගේ ශරීරයට අරහත් දජයක් චීවරයක් ඉබේම ඉර්ධියෙන් පහළ වුණා පාත්‍රයක් පහළ වුණා පාත්‍ර සිවුරු දරව භික්ෂුවක් විදිහට ඉර්ධියෙන් ස්වරූපේ වෙනස් වෙලා බුදුහාඳුරු ඉදිරියේ පෙනී හිටියා බුදුරජාන් වහන්සේ ජම්බුකට දහම් දෙසුවා ඒ දේශනාව අහලා අවසන් වෙන්නකොට ජම්බුකගේ පෙර පින බලවත් වුණා දේශනාව අවසන් වෙන්නකොට කෙලෙසුන්ගේ මිදිලා උතුම් ධර්මය අවබෝධ කරගත්ත උත්තම කෙනෙක් බවට පත් වුණා. බලන්න පිංගතුනි සසරේ පිං කරගෙන නිවන් දකින්න පිං කරගෙන ආවත් ඒ පින තිබුණත් ඒ පිං කරන අතරතුර කරපු අකුසල විපාකෙ ගෙවලමයි නිවන් දකින්න උනේ. එක ගෙවන්න උනා. බුදුරජාණන් වහන්සේ නගරේ පහළ වෙලා වැඩ සිටියත් බුදුරජාණන් වහන්සේ දිනපතා මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බැලුවත් කාටද මං පිහිට වෙන්නේ අර අකුසල විපාකෙ කිවිල අවසන් වෙනකම් බුදු ඇසට යොමු නැහැ ජම්බුකව ඒ නිසා යම් කර්මයක් කරොත් ඒක ගෙවන්න වෙනවාමයි ඒ නිසා ඔබ හිතන්නේ පාපි ගොඩක් පින් කරලා තියෙන නිසා කරන අකුසල් පිනෙන් කැපිලා යනවා කියලා හිතන්න එපා ඔබ කරන පින්කම් වල විපාක ඔබට එනවා. හැබැයි ඔබ කරන අකුසල විපාකත් ඔබට අරගෙන යන්න වෙනවා. ඒ නිසා මේ පින්පව් විපාක සසරේ සෙවණැල්ල වගේ පස්සෙන් එනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ උපමා බුදුහාඳුරු පෙන්වුවේ මහණෙනි චේතනාවක් පහළ කළ යම් අකුසලයක් කරොත් ගුණා පසුපස බැඳි කරත්තය වගේ සසරේ විපාක පස්සෙන් එනවා. චේතනාවක් පහර කළ යම් පිනක් කරොත් ඒ පිනේ විපාක සෙවණැල්ල වගේ පසුපස එනවා. දැන් සෙවණැල්ල කියන්නේ අපේ පස්සෙන් ආවා කියලා අපිට කරදරයක්, වදයක්, දුකක් නෙමෙයි. හැබැයි ගුණා කරත්ත ඇදගෙන යන්නේ සනීපෙටද? ඒක දුකක්, වෙහෙසක්, පීඩාවක්. ඒ නිසා සසරි තමන් කරපු කර්ම විපාක තමන්ට සංසාරේ අරගෙන යන්න වෙනවා. රහත් උනත් මහරහතන් වහන්සේලාගේ ජීවිත කතා දිහා බලන්න මේ ජම්බුක මහරහතන් වහන්සේගේ තීරගාතා ඔබ හොඳට කියවන්න ජම්බුක මහරහතන් වහන්සේ ගැන තීර තීරී ගාතාවල තීරගාතාවේ සඳහන් වෙනවා උන්වහන්සේ රහත් වෙලා පිරිනිවන් පාන දවසේ උදාන වාක්‍ය ගාතාවලින් ප්‍රකාශ කරනවා මම උපන් දා ඉඳන් මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක් මං ඇඳුමක් ඇඳපු කෙනෙක් නෙවෙයි මං අසුචි ආහාර කරගෙන මහා දුකක් විඳපු කෙනෙක් කෙස් රැවුල් උගුල්ලලා දැම්මා අනේ උත්තමයන් වහන්සේ කියලා දානි හදාගෙන ගිහිල්ලා සාදු කියලා දීලා එන මිනිස්සු ඒ කාලෙත් ඉඳලා තියෙන මිනිස්සු දානි අරගෙනත් ආවා කියන ඇයි තනි කකුලෙන් හිටගෙන ඉන්නේ
උත්තමයෙක් කියලා හිතාගෙන ඒ ජම්බුක කාගෙවත් ආහාරයක් ගත්තේ නැහැ කියන අවසානයේ මිනිස්සුන්ගෙන් බේරෙන්න බැරි නිසා තනකොළ ගහක් කඩලා අරගෙන අර ගෙනාපු ව්‍යංජන භාජනයකට දාලා ඒක ගස ඇරලා යන්තම් දිවේ ගාගෙන කිනවලු ආ උඹලට පින් දැන් අරන් ඵලයල්ලා කියලා. අනේ අර මෝඩ මිනිස්සු සාදු කී කී අරගෙන යනවා ආපහු. කොයි විදියට රැයට ගිහිල්ලා අසූචි කකා දුක් විඳ විඳ අවුරුදු 55ක් ජීවත් වුණා. ජම්බුකම කියනවා මම මේ වගේ මහා දුකක් විඳපු කෙනෙක්. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ඇසට මාව යොමු වුණා. උන්වහන්සේ මාව හොයාගෙන වැඩම කරා මට දහම් දෙසුවා. මම මේ උතුම් ධර්මය අවබෝධ කරගත්තා කියලා. පින්වතුනි ඒ උතුම් ජම්බුක මහරහතන් වහන්සේ පිරිනිවන් පානකොට බොහොම ලස්සන උදාන ගාථාවලින් කල්යාණ මිත්‍ර සේවනයේ බුදු කෙනෙක් මුණ ගැහිීමේ වටිනාකම ලස්සනට දේශනා කළ උන්වහන්සේ පිරිනිවන් පෑ. දැන් ඔබ හිතන්න රහත් වෙන්න පින තිබ්බ මහරහතන් වහන්සේ නමක් වෙන්න පින තිබ්බ කෙනෙක් නේද මේ? ඒ ජීවිතයේ අවුරුදු 55ක් අර වගේ දුක්ඛිත ජීවිතයක් ගත කරේ. ඒ නිසා රහත් වෙන්න පින් පුරාගෙන ආවත් සසරි කරපු කර්ම විපාකත් ගෙවාගෙනම රහත් වෙන්න වෙනවා. අන්න ඒ නිසා කොයිම වෙලාවකවත් ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ අකුසලේ පුංචි කියලා හිතන්න එපා කියලා. සමහරුගෙන ඔය පොඩි ඔය මොවා මොකද්ද ඔය පුංචි අකුසල් ඕවා විපාක දෙන්නේ නැහැ කියලා. සමහර මහා අති පඬිත් අදහස් කියලා ඔය මදුරුවෙන් මැරුවට කමන්නේ ඔය පොඩි සතෙක් ඕවා ගාණක් නැහැ. ඕවද මේ මිනිස්සු කරන්නේ? අන්න ඒ වගේ තමන්ගේ පෞකම් සාධාරණීකරණය කර කර රටේ ඉන්න මහා පෞකාරයෝ ලෝකේ පෞකම් කරන මිනිස්සු මහා අපරාධකාරයන්ව ඒව තමයි ආදර්ශයට පෙන්න පෙන්න තමන්ගේ අකුසල් සාධාරණීකරණය කර කර පෞකම් කර කර ඉන්න මිනිස්සු ඉන්නවා. බුදුරජාන් වහන්සේ පෙන්නවා දැන් නිකන් හිතන්න ඔබ කිරි කලයක් මේ කලේම හොඳට කිරි දෙව්වත් එක ගොම බින්දුවකින් කිරි කලේ මොකද වෙන්නේ? ඊළඟට වතුර භාජනයක් තියෙනවා පිරිසිදු වතුර එක පුංචි ලුණු කැටයකින් අර භාජනයේම ලුණු රහ වෙලා යනවා වෙනස් වෙනවා. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට එක අකුසලයක් මුළු ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. මරණ මංචකේ පිනකට වඩා අකුසල් බලවත් වීම බලවත්. පිංගතුනි මතක තියාගන්න අපේ හිත අපේ විඥානේ අපි මේ සංසාරේ යන්නේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් විඥානයක් අරගෙන අපි සසර යන්නේ. අපේ හිත අපේ විඥානේ ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත දෙයක්. එතකොට අකුසල මූලයන්ගෙන් හටගත්ත හිත අකුසලයටයි වැඩිපුර ඇදෙන්නේ කුසලයට නෙමෙයි. කුසලයට හරවන්න අමාරුයි. කුසලයට හරවන්න නම් ආතාපි කෙලෙස් තවන වීරිය සම්පජාන හොඳ නුවණක් සතිමා හොඳ සිහියක් වීරියක් කොච්චර තියෙන්න ඕනද බලන්න සීල් ගන්න කොච්චර අමාරුද කියලා හිතන්න අවංකවම. දැන් පෝයේ දවසේ නෝ පෝයේට සීල් ගන්න කොච්චර හිත හිත හිටියත් කලින් දවසේ හිතෙනවනේ අද බෑ හෙට. අනික බාලගිරි දෝසේ වගේ එකක් ඉන්නවනේ අද නොවේ හෙටයි මේ පෝයේට බෑ ඊළඟ පෝයේට එහෙම හිතෙනවා. අමාරුයි ලේසි නෑ බනහන්න හිතනවා. හැබැයි මේ වෙලාව එනකොට හිතෙනවනේ ටෙලිනාටි ඊළඟ කොටස අද මොකක් වෙයිද දන්නේ. හිත යන්නේ අර කාමයන්ට. සමහර ප්‍රවෘත්ති දේශපාලන සාකච්ඡාව බනට වැඩිය ඒක වැදගත් කියලා හිතෙනවා. එහාට මෙහාට බැනගන්න අනුන්ගේ අඩුපාඩු කතා කරන කුණුගඩුවල් කතා කරන දේශපාලන සාකච්ඡා සමහරු මහ රෑ 12 එක වෙනකන් එයාට මෙයාට බැන බැන මේ රූපවාහිනී දිහා බලාගෙන කොහෙන් හරි ලෝකෙ වෙන්න කොහේ හිටියත් මේවා හොය හොයා හරි බලාගෙන තමන්ගේ ජීවිතය අකුසල් පුරව ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඇහෙන් බලන දේකින් හිතක් සංසිඳෙන දෙයක් බලන්න. කනෙන් අහන දේකින් කෙලෙස් යටපත් වෙන හිත සංසිඳෙන දේකට හිත යොමු කරන්න. කියෙව්වත් ඔය කසිගපල් පත්තර කුණුගොඩවල් කෙලෙස් ඇති වෙන දේවල් ද්වේෂ ඇති වෙන දේවල් අපරාධ මිනීමරු රස කර කර ඌව හොයන්න එපා. ලෝකේ ඌව කවදත් තියෙනවා. බණ පොතක් කියවන්න බණක් අහන්න මේ ඇස් දෙකෙන් බණ පොතක් කියවලා ධර්මයේ මෙනෙහි කරත්
ඒ නිසා ධර්මානුකූලව ධර්මයේ සිහි කරගෙන ධර්මයේ මෙනෙහි කරගෙන ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අකුසලයකට හිතක් යොමු නොවන විදිහට හිත රැකගන්න ඔබ දක්ෂ වෙයි. ඒ නිසා පින්වතුනි අමාරුයි සි භාවනා කරන්න හිතන්න කොච්චර හිත කව් කියනවා. කොහොම හරි පටන් ගන්න ඕනේ තමයි. කොහොම හරි භාවනාවක් නම් කරන්න ඕනේ තමයි. ඉතින් භාවනාවක් නම් කෙරෙන්නේ නැහැ. ඔය ගොඩාක් සමහර බණ අහනවා, පින්කම් කරනවා, භාවනාව ගැන හැම කතා කරන්න ගත්තොත් භාවනාව ගැන මහා ලොකු අදහස් තර්ක ආවොම නෙමෙයි මේකයි කරන්න ඕනේ, ඕවා නෙමෙයි කියලා උපදෙස් දෙන උපදේශකයෝ ඉන්නවා භාවනාව. හැබැයි තමන් වාඩි වෙලා භාවනාවක් කරන්නේ තමන්ගේ හිත යොමු වෙන්නේ කරන්න හිත හිතා හිටියට අද නෙවෙයි හිතයි පස්සේ කරනවා හිත කරනවා කියලා පස්සට යනවා ප්‍රමාදී. ඒක තමයි අකුසල මූලයන් තුල පිහිටපු විඥානයක් තියෙන කෙලෙස් සහිත හිතක් තියෙන කෙනාගේ හිතේ ස්වභාවය. හැම වෙලෙම හිත අදින්නේ ප්‍රමාදයට, අකුසලයට, අපාය පැත්තට. පිංගතුණී ඔබ මේ බණ ඇහුවට ඔබ ලෝකේ කොහි හිටියත් ඔබ මේ බණ ඇහුවට මතක තියාගන්න සතර අපාය මහ ගෙදර කරගත් පිරිසක්. මේ හිනා වෙලා හිටියට නිරේගාමි අකුසල ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ මේ හිනා වෙලා කකා බිබී ජීවත් වුණාට අපිට නම් ගාණක් නෑ කියලා හිතුවට දැන් ඔබ මැරුණොත් තිරිසන් ලෝකේ උපදින ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. ඔබ පෙරේත ලෝකෙට ඇදගෙන යන ආශ්‍රව ඔබේ චිත්ත අභ්‍යන්තරයේ තියෙනවා. අසුර අපායට ඇදිලා යන ආශ්‍රව ඔබේ හිත ඇතුලේ තියෙනවා. සතර අපායට ඇදිලා යන කෙලෙස් ඔබ තුල තියෙනවා. ඒවා නැති වෙන්නේ සෝවාන් වෙනකොට. ඔබ යම් දවසක සෝතාපන්න ඵලයට පත් වුණා නම් අන්න ඔබ සදාටම සතර අපායෙ මිදිච්ච කෙනෙක්. ඔබ ධර්මය අවබෝධ කරගෙන නැත්නම්, ඔබ සෝවාන්වත් වෙලා නැත්නම් මතක තියාගන්න ඔබ අපායෙ මහ ගෙදර කරගෙන ඉන්න කෙනෙක්. ඒ අනතුර තුලයි ඔබ ජීවත් වෙන්නේ. ඒ නිසා විශාල අනතුරක් තුල සතර අපායට ජීවිතේ බර වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහ ගෙදරට හිත ඇදෙනවා වගේ. ඔබ ජීවත් වෙන, ඔබ කැමති, ඔබ ආශා කරන, ඔබ ප්‍රිය කරන ඔබේ ගෙදර මහ ගෙදර හිත එතන තියෙන්නේ. කසාවට ගියත් ගෙදර එනකන් ඉවසුමක් නැහැ. කඩේට ගියත් බඩු ටික ගත්ත ගමන් එන්නේ ගෙදර. නෑදෑ ගෙදරක ගියා. ඉන්න ඉන්න කිව්වොත් දවසක් ඉඳී, උපරිම දෙකක් ඉඳී. කොහේ ගියත් ගෙදර තරන්නේ නැහැ කියලා අපි කියනවා. ඇයි අපේ හිත ඇදෙන්නේ, හිත බැඳිලා යන්නේ එතනට? බුදුරජාණන් වහන්සේ ඔය උපමාව අරගෙන පෙන්වුවා සංසාරික සත්‍යය සතර අපායට බැඳිලා තියෙන මහ ගෙදරට හිත ඇදෙනවා වගේ එතනට ඇදෙන්නේ. එවැනි හිතක් කුසලයට හරවන්න ලේසි නෑ. ඒ නිසා පින්වතුනි හැම වෙලාවෙම කර්ම කර්මඵල ගැන හිතන්, දැම්මම් මැරුණොත් කොහේ යයිද කියලා නිතර මෙනෙහි කරන්, අප්‍රමාදීවෙන් අප්‍රමාදීව කුසල් වඩන්. දැන් මේ අපි කතා කරන මේ හැම දේශනාවක්ම ඔබ කොච්චර බණ ඇහුවත් බුදුරජාණන් වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධේ අපේ බුදුහාඳුරංග විතරක් නෙමෙයි මේ ලෝකේ පහළ වෙච්ච සියලු බුදුවරුන්ගේ බුද්ධ දේශනා සියල්ලම කැටි කරලා ගත්තාම කැටි වෙන්නේ සබ්බ පාපස්සකරණ, සියලු පාපී අකුසල් වලින් වළකින්න, කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරන්න, කුසල් වඩන්න, සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත සුවචිත්තය දමනය කරන්න, හිත දමනය කරගන්න, සචිත්ත තමන්ගේ හිත දමනය කරන්න. ඒ තම් බුද්ධානුශාසන. මේක තමයි සියලු බුදුවරුන්ගේ අනුශාසනා. ඒ නිසා අකුසල් වලින් වළකින්න, අකුසල කර්ම කරන්න එපා. පුංචි අකුසලයේ පවා බිය දකින්න, කුසල් කරන්න පුළුවන් තරම් පින් කරන්න, සිත කය වචනේ මුල් කරගෙන පින් දහම් කුසල් දහම් රැස් කරන්න. අපිට අග්‍රපින් රැස් කරන්න පුළුවන්. ඔබ නිතර බුදුගුණ හිතනවා නම්, මෛත්‍රී භාවනා වඩනවා නම්, ධර්මී ගුණ සිහි කරනවා නම්, ගෙදර හිටියත්, පුටුවක වාඩි වෙලා හිටියත්, ගමනක් යන ගමන් වුණත්, නිදාගන්න ගියත්, නිින්ද යනකම් බුදුගුණ මෙනෙහි කරන්න, මෛත්‍රී වඩන්න, හිත ධර්මයේ තුල කුසල අරමුණක රඳව ගන්න, අඩුගානේ කරපු පින්කම් සිහි කරත් ඒකත් භාවනාව, ත්‍යාගානුස්සතිය. සචිත්ත පරියෝදපණ තමන්ගේ හිත දමනය කරනවා, භාවනා කරනවා. භාවනාවෙන් තමයි හිතක් දමනය කරන්න තියෙන, අර අපාය පැත්තට අකුසලයට නැඹුරු වෙච්ච හිතක් කුසලයට හරවන්න තියෙන භාවනාවේ.
ආතාපි සම්පජානු සතිමා කෙලෙස් තවන වීරියෙන් හොඳ නුවණින් හොඳ සිහියෙන් භාවනාවකට හිතක් යොමු කරගෙන කුසලයට හිත හරවගත් ඒ විදිහට ඔබ දක්ෂ කෙනෙක් බවට පත් වෙන. අන්න එතකොට ඔබට ඔබේ ජීවිතේ ධර්මාවබෝධේ පැත්තට හරව ගන්න පුළුවන්. පින්වතුනි මේ අපිට තේරෙන්නේ නැති වුණාට අපිට නොපෙනුණාට අපි ඉන්නේ ලේසි පහසු භයානක අනතුරු සහගත ලෝකෙක අපි ජීවත් වෙනව නෙමෙයි. අපිට මේ නිකන් තියෙන මේ ප්‍රශ්න මේ කොරෝනා ව්‍යසනය මේ තියෙන වසංගත රට රටවල් වල අරබුත දේශපාලන ප්‍රශ්න මහා ලොකු ප්‍රශ්න හැටියට ලෝකෙ එදිනෙදා අපිට පේන්න පුළුවන්. ඒ සියල්ලට වඩා විශාල අනතුරක් අපි ඉන්නේ. සතර අපාය මහ ගෙදර කරගත් අනතුරක දැන් මැරුණොත් නිරයට වැටෙන්න පුළුවන් කවුරුත් නැහැ. ඔබ හම්බ කරපු සල්ලි, ඔබේ ගෙවල් දොරවල්, ඔබේ යාන වාහන, ඔබේ උගත්කම, ඔබේ තානාන්තර උපාධි ඔය එකක්වත් ඔබට පරලෝ පිහිට පිණිස පවතින්නේ නැහැ. හුස්ම ටික ගිය ගමන් නිරි සතෙක් හැටියට අපාය පහළ වෙන හිතක් නම් ඔබට තියෙන. කොයි වෙලේ හරි හුස්ම ටික ගියොත් තිරිසන් ලෝකෙක පෙරේත ලෝකෙක වැටෙන විදිහ මනසක් නම් ඔබට තියෙන. ඔබ ඉන්නේ අනතුරක. අන්නේ අනතුරෙන් මිදෙන්නයි වීරිය වඩන්න ඕනේ. ඒ නිසා අද දවසේ මේ බණ ටික අහලා හිතට දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න දවසින් දවස මොහොතින් මොහොත ෂණේ ෂණේ මරණේ කරා ලංවෙන මේ ජීවිතය තුළ මං කොහොම හරි උතුම් ධර්මය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. ධර්මාවබෝධයේ පිරිස වීරිය වඩනවා. මමත් මේ ගෞතම බුද්ධ ශාසනය අවසන් වෙන්න පෙර උතුම් ධර්මයම අවබෝධ කරගන්න මහන්සි ගන්න වීරිය ගන්න කෙනෙක් බවට පත් වෙනවා කියන දැඩි අදිෂ්ඨානය ඔබ ඇති කරගන්න. තේ පිණිස ඔබ හැම දෙනාටම වාසනාව තුනුරුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම